මාස පහින් සාමාන්‍යපලිභාගේ ජයග්‍රහණයක් කරන්න පුළුවන් කියලලා මමඔයායට කිව්ොත් ඔයාක විශ්වාස කරන ෝද. අද මමයට කිය දෙන්න. කොහොමද මාස පහක මාස්ශට්‍රපලෑන් එකක් යටතේ සාමාන්‍ය පලිබාගේ ඉතාම පහසවිීමම ජයග්‍රහණය කරන්නේ කියලා ඉතින්යට කලින් මටවැයට ලසන කතන්දරයක් කියන්න තින මේක සත්්‍ය සිදුවීම. ඉති ඒ කතන්රරි ආරම්භෝන මෙ මේේවිදියට එක්තර පුද්ගලෙක් ම නම කියන්නේ නැහැ නම කියන්න එා කිය කිව්වා කතන්දරේ විරක් මට ලස්සනට කියන්න. ඒ පුද්ගලයා මීට අවුදුූ පහළවකට කලින්, අධ්‍යාපන පොදුසාහතික පත්‍ර සාමානිපල ගනිත විභාගය සඳහා මුහුණ දෙෙනවා. ඉතින් කියන්න කනගාටුව නංගිමල්ලි ඔහුට ලැබෙන ප්‍රතිඵලේ තමයි Wයම නැතැන් ෆේල් වෙනවා. විභාගේ ෆේල් වෙනවා. ඉතින් විභාගේ ෆෙල්වීමත් සමග ඔහුට ජීතේ ගොඩක් කල කිරනවා. එකැන ජවිත එපා වෙනවා. මේ පාවිීමත් සමග ඔහුට ඉගෙන ගන්න තියෙන ආශාව කිෙන් කිෙන් නැති වෙනවා. ඒ ආශාව කිමෙන්කිමෙන් නැතිීමත් සමග ඔහුට හුගේ ගෙදර බර කියන්නේ ආර්ථක ප්‍රශ්න ලොකූ බරක්විදියට දැනවා. ඉතින් ඒක්නිසා හු තිර්ණ කරනවා රැකියාවකට යන්න. ඉතින් රැකාවකට ගිහිල්ලා අවුරුදු පහළවක්තිස්සේ මේ රැකියාව කරනකොට ඔහුට තමන්ට ලැබෙන පඩි හෙමලත්තන් ශලරියක ප්‍රමාණවත් නැහැ කියල තේරුනම්. ඉතින් ඒ පඩිය මදිිනිසාහට ඊල්ළග ටප්ේ එකට හමලත්තන් ඉළඟ පීවට යන්නනම් ඔහු ආයතනයෙන් කියපු දේ තමයි. අධ්‍යාපන පොදුසාතික පත්‍ර සාමානිපල ගනිතවිභාගේ. සඳහා අඩුම තර මේ සීසාමාර්තයක්වත් තිබුණොත් ඔයාගේ පඩි මෙ මේ දක්වා හෙල්ලංවන්න අපට පුළුවන් එහමනැත්ත ක් සතයක්වත් ඉහර දැමිට අපට හැකියවක් නැහැ කියලා ආයතනය පැත්තෙන් එයට දැනුන් දෙවා. ඉතින් මේ තත්ව යට යහු ගොඩක් අසරණ වෙනවා පවුලි බර ගොඩක් එයායට දරන්න සිද්ධෙනවා. ඉතින් මේ කියන කාරණය නිසා ඔහු ටෙක්තර අවස්ථාවකද හිතනවා අපරාදි මට සාමාන්‍ය පෙළට අඩුමතරම සීකක්වා තිබුණන. අද ොක පඩියට යන්න තිබුණ ලොක ැකට යන්න තිබුණා උසස්වීම ගන්න තිබුණ කියලයායට දැනුනා. ඉතින් ඒක කාලයක් තිස්සේ එයාගේ හිතේ වද දෙන හෙමත්තං නිතර නිතර දෝංකාර දෙන සිදුවීම බවට පත්ව වනා. ඉතින් නක ප්‍රතිඵලයක් විදියට එ අවසානට තීරණය කරා අධ්‍යපන පොදසාහතික පත්‍ර සාමානිපලිභාගයට මුහුණ දීලා. අඩුම තර්මි සී සාමාර්ථයක් වත් ගන්නවා කියර. ඉතින් එයාට ගොඩක් සම්පත්තිබුණු නැහැ. එයා වැඩකරන කාලය අත්තරතුර එමන ත වැඩකරන කාලේ ඉවර වෙලා හැක්‍යයෙන් පස්සේ රාත්‍රි කාලේ තමයි අංගමල්ලේ යට තිබුණන එක්ම නිදහස් කාලේ එමනත එකම ්‍රීටයිම් එක. ඉතින් එයාට ගුරුවරේ ගෙදරකට ගෙන්වගෙන කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඒවගේම ඒ සඳහාවශ්‍ය මුදල් තිබුුණෙත් නැහ. ඉතින් එක නිසා අයා ගොඩක් හිතුවා ම දැ මොකක්දදු කරන්න ඉන්නැනින් කොහොමදු ගොඩයන්නේ කොහොමද සාමාන්‍ය පල විෂයට ගනිත විෂයට සීසාමාර්ථයක් ලබාගන්න කියලා. හිතායින් අවස්ථාවකදී. එයා ටෙක්තර YouTubeු නාලිකාවක් කම් වෙනවා ඔයා වසනවන්ත නංගිමල්ලි ඔයා මේ බලන්නෙත් එයා බලපු YouTubeු් නාලිකාවම තමයි එයා හැබැයි බැලුවේ විභාගට මාස දෙකක් තියලා. ඉතින් එයා විභාගට මාස දෙකක් තියලා මේ YouTubeු නාලිකාවට ආවා වුනත් එයා දැක්කා මේක තමයි මට ගොඩයන්න තියෙන් එකම අවස්ථාව එකන චාන්සක හොඳම සම්පත කියලා හිතලා, එයා රැකියාව ඉවරවෙලා හවස හයට ගෙදරැවිල්ලා ගෙද වැඩයි ඉවර කරලා හත්තේ ඉඳලා. රෑ දහයා මාර වෙනකං හැම දාම මේ YouTubeුටබ් නාලිකාව හා සම්බන්ධවෙන්න යා තීරණය කරා. ඉතින් අද වඩියකක් බැලුවොත් ඉළඟ දවසේ ීඩිය එකක් බලන්නේ නැතුව. එයා කලින් බලපු වීඩියකට ආශිත පසුගේ විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන ඒවක් කරා. මෙන්න මේවිදියට මාස දෙක් එකැන දින හැටක් ඇතුළත. එයායට පුළොන්ගුනාාමගේ ටබ නාලිකා වෙත් තිබුණ වීඩියෝස් ඒ වෙනකොට තිබුණ හැටක් හැටින් එයට තිහක් බැලීමට හැකැවක් ලැබුණ. ති මෙම මෙයාකාරයට එ දින හැටම එයා රැකියාව කරන අතරතුර රාත්‍රයකාලේ ගනිත විශය දැනුම ඉහළ නංවා ගැනම් සඳහ මගේ YouTubeු නාලිකව බැලුව. ඉතින් මෙම මෙආකාරයට අවුරුදු පහළවකට පස්සේ සාමාන්‍යපල ගනිත විෂයක් ඉගෙන ගැනීමට තරම් එයට ලොකු ආශාව කෙමලතන් කැමත්තක් ඇතිවුුණ. ඒ කැමත්තේ ප්‍රතිඵලයක් විදිහයට එයාට දින හැටකින් වඩියෝස් තිහයක් නරම්බලා. ධ්‍යාපන පොදු සාහතික පත්‍ර සාමාන්‍යපළ ගනිත විෂය සඳහා මුහුණදීමට විභාගට යන්න හැකැව ලැබුණා. මෙන මේ විදියට එයා විභාගට යනවා. විභාග සඳහා මුහුණදීලා එදාම හවස ඔහු ඔහගේ රැකියාව සඳහා ආයච්චනවා. සුපෘදු පරිදි ඔහුගේ රැකියාව අකණ්ඩ ඔහු කරගෙනයනවා. මෙ මේ විදියට මාස හතරක් යනවා. අධ්‍යාපන පොදු සාහතිික පත්‍ර සාමාන්‍යපල ගනිත විභාගේ ප්‍රතිඵල ඔහුට ලැබෙනවා සාමාන්‍යපෙළ ගනිතය ඉදිරෙන් ඔහොට ලස්සන ප්‍රතිඵලයක් තියනොනන්ගිමල්ලි අවුරුදු පහළවකට පස්සේ ගනිතයක්ත් සමග කිසිදු සම්බන්ධතාවයක් නැති රැකියාවක්ේදිලා මාස දෙකතරාම් පුංචිම පුංචි කාලයකදී වීඩියෝස්තියක් පමණක් නරම්බලා කිසිදු අමතර පන්තියකට සහභාගේ නොවී ඔහුට ගනිතය විශේෂඳහා बීසාමාර්ථයක් ලබා ගැනීම හැකියාවක් ලැබුණ. ඉතින් මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලබාගත්ත කතාන්දරයක් ඉතින් මේ කතන්දර ීඩියयो මුලදදිම ඔයාට කියන්න හේතුවතමයි නංගමල්ලි මාස පහකින් කොහොමද සාමානිපල විභාගේ ජයග්‍රහණය කරන්නේ කියලා කියන වීඩිය එකදී මාස දෙකක් ඇතුළත. අවුරුදු පහළුවකට පස්සේ සාමානිිපල බාගට ලියපු කෙනෙක්ගේ කතන්දරය ඔට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසාම තමයි නංග මල්ලි මේ කතන්දරේ වීඩය එක මුලට දන්න මම තීරණය කර. ඉන් මේ ගතන්දරින් අපට ගඩ තියෙන දේගැන අපි හිතුවොත්, මාස පහකින් කොහොමද අපි සාමානිිපල ිභාගේ ජයග්‍රහණය කරන්නේ කියලා හිතල කොට. එයා, අවුරදු පහළවකට පස්සේ. කිසිදු ගනිත මේ දැනුමක් නැත්තුව මේ YouTube නාලිකාවිතියෙන් වීඩියෝස් තිහක් විතරක් බල බී සාමාර්ථයක් ගත්තනං. අපට තව මාස පහක්තියෙනවාඒවගේම මේ වනකොට සකට වඩා වැඩිපුර ගනිිත වීඩියෝස් මගේ YouTube නාලිකාව හරහා ඔයට බලා ගැනීමේ හැකිැඇවති ෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණ දෙකම නිසා. ඒ පුද්ගලයට බී සාමාර්රතයක් ලබාගන්න පුළුවන් න්නං මේ වීඩියෝක බලන්න ආදරනය නංගි රම්මලිලාට ඒ සාමාර්ථයක් ලබාගන්න එක ලොක දැනේ ව න්ගිමල්ල ශ්‍ර ලංකාව මේ අවුද්ධ මාිපල භාග මහුණ දෙදන ඔයාගේ වයසින්න ඔයාගේ යහළුවන්ට යෙහෙලියන්ට නොලැබෙන අවස්ථාවක් මේ විඩෝක බන්න ඔයාට අනිවාර්යෙන්ම ලබෙනවා. ඉති ඒක නිසා අද වීඩියෝකද මවැයට කියලා දෙන්නේ මහස දෙකකින් මාසයකින් සතයකින් විවාහගේ ජයග්‍රහණයකිරීමේ කටික්‍ර යක්නව නංගිමල්ල. කොහොමද මාස පහකින් මාස පහකින් කොහොමද සාමා්‍යිපළ බභාගේ සියල ජැග් හණ කිරම් සහ හොඳ පලන්් එක කදාගන්න කිය එක තම අද මඔ ඇට කිය දෙන්නේ ඉතින් මේ කතන්දරය හරහා ඔයාට ලොකු අභිමානයක් ආත්ම ශක්තියක් සහ ගනිතයට ඒසාමාර්ථයක් ලබා ගන්න ඕන කියන ලොකු ශක්තියක් ඔයාගේ හිතට මනසට දැනන්න ඇති. ඉතින් මේ ශක්තියක්ත් එක්ක අද මම කියල දෙන මේ ක්‍රමයක් फලෝකරත් ඔයාට ගනිතය සඳහා. ඔයා බලාපොරොත්තුවන ප්‍රතිඵලේ අනි වාර්ම ඔයට ලැබෙන ඔ බපොරත්තුවන ඒසා ර්තයක් නම් ඔයට ඒසාමර්තයක් අනිවාර්ම ලැබෙනවාමයි ඔයා එස්සකක් සියකක් ියකක් ගැහිතුවනං. ඒ අදහස සම්පූර්ණයම ැති කරන්න. මගේ වඩියෝස් සීියයක් තියෙනවා නං මේ සියම බලන්න මුල්ේඉදල් අගසාන වීඩියක දක්වා බලන්න ඔයාට ඒ සාමාර්ථයක් ලබ ගැනීමේ හැකයව අනි වාර්ම තිෙනවා. මේක මට දැනුුණ දෙයක් නෙවෙයි මේ වෙනකොට කරලා ඔප්පු කරලා තියෙනවා ලංකාවේ නංගිලාමල්ලිලා තින් ඒක නිසා මේ වඩක බන්න ඔයාට ඒ බැරිවෙන්නැ ඒක නිසා ඔයාටත් පුලන් සාමාන්‍යපළි විභාගෙට ඒ සාමාර්ථයක් ගන්න ඔයාගේ හිතේ මේ දක්වා තිබුණ ගනිතේ බෑ බෑ දෑ කියන මානසිකත්වේ නම් මේ අවස්ථාව නිවැර්ධය පාවිච්චි කරන්න අද ඉදලා මම මේ කියල දෙන කාර්සතහනට වැඩකරොත් ඔයාගේ ප්‍රතිඵලය ඔයා හිතනවටත් වඩා ලස්සන වෙයි ඔයා හිතන්න ඒ නම් අමුතු කියන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ප්‍රතිඵලය ඔයා හිතනවට ප්‍රඩා ලස්සනෙේ. ඉතින් ඒක නිසා දැම්මම කියල දෙන්නම්. කොහොමද මාසු පහකින් සාමාන්‍යපලි විභාගේ සියලුම විෂයන් ජයග්‍රහණය කරන්න කියලා. මුලින් මනග මල්ලයේ නංගිලා මල්ලිල ප්‍රධානාකාය දෙකක්කින්නවා. රෑට පාඩම් කරණය දවල්ට පාඩම් करනය. මුලින්ම මම රෑට පාඩම් කරණයට කියන්නම්. එතකොට උදේට පාඩම් කරණයට ඒ කාලස්ථහනේම චූටි වෙනනිසක් විතරයි කරන්න ඕන. ති රෑට පාඩම් කරණයට ගත්ත උදේට පාඩම් කරණය ගත්තාත්. යාලට ඉතුරලා තියෙන ව මස පහයි මාස පහක් කියල කියන්නේ සතිවිස්සක් දවස්වලින් ගත්තත් නම් දවස් එකසේ පනහහි තව විභාගට යන්නේ. ඉතින් මේ දවස් එකසේ පණහ ඇතුළට ගහනගේමක් තමයි ඔයාට ලස්සන රිසාල්ස එකක් විදියට මාස හතරකින් පස්සේ ලැබෙන්නේ ඉතින් ඒක නිසා විභාගයට ලියල මාස හතරකින් තුනකින් පස්සෙ ලැබෙන මේ රිසාල්ට එක ලස්සන ප්‍රතිඵලයක් ලස්සන රිසාල්ට එකක් ලබාගන්න නම් ඔයාට මේ මාස පහෙ ලොකු කැපකිරීමත්තිේ නොනංගිමල්ලි කරන්න ඒ කැපකිරීම කරන අය ඉන්නඔවල්ලංකාවේ ඒ කැපකිරීම් කරන අය මැරෙනකම් මැරෙනකම්ම එ මේ සාමාන්‍යපල ප්‍රතිඵලය ගැන කියලා දැකලා සතුට වෙනවා. අදටත් මම සතතුටුවෙනෝ මගේ මාන්‍යිපල ප්‍රතිඵලය කියලා එමනත්තං දැනිලා. ඉතින් ඒක නිසා ඔයාට තව මාස පහයි දින එක සිය පණහහිතියන්නේ. හට්ට කන්න ඕන අපිත් කට්ට කෑවා, ජීවිතයේ දිනපු හැමෝම ඔය කට්ට කාල තමයි. සාමාන්‍ය පිලි බහගේ ජෑගග්‍රහණය කරා නම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මාස පහම දැන් කෑලි කෑලිවලටුවෙන් කරගන්නවා. මාස පහ කියල කියන්නේ සති විස්්සා. මේක සතියක් ගත්තර පස්සේ ඒක අපට ප්‍රධානකොඩස් දෙකට විංකරන්න පුුවන් සතිය දවස් සතති අන් දවස එකැන ේනු සුරද ීරද දව කියලා. සති දවස්සය අපි ස්කෝලයනවා උදේ හයට අපික මුදාහරයක් විදිට ඔයා උදේ හයට තමයි පාසල් ලයන්න සූදානම් වෙන්න පටන්ගන්නේ. සමර වෙලාට හතර වෙන්න පුළුවන් මේක පහවෙන්න පුළුවන් පහ මාර වෙන්න පුුවන්. තිම මුදාහරණයක් විදිර හය කිය ගන්න. ඔයා උදේ හයට පටන්ගත්තම ස්කෝලි අවසන් වෙලා ඇවිල්ලා. යයක් දෙක් විතරට ටෙස්ට් කරන්න සිද්ධ වෙනවා ඉති මෙනිමේ සම්පර්ණ කාලයම ගත්ත ඔොයා පසේ දිගෙනගන්න කාලේ විට මම දකිනවා. ඉතින් පාසලේ දිගෙනගන්න සම්පූර්ණම කාලය ඇතුළත ඔයා ඉගෙනගන්න ප්‍රියාවලී තමයි නිරත වෙලායින්න ඉතින් ඉග ගෙන ගෙදරආපු ගවම ආයත් පඩම් කරන්න ඔයාට හෙත්මැයක්නෑ छोटी විේකයක් ඔයාට අනිවාර්ය මත්‍යවශයමොකද හන්ස වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයාට පැෑක එක මරක් විතර පුංචි බ्रේක එකක් ලබගන්න සිද්ධ වෙනොමයි ඉතින් ඔයා හිතන්න ඔයාගේ ස්කෝලි ाइම් එක වර වෙලා ඔයා ගෙදරන්න කියටද ඒ වෙලා වෙදලා පැ कහමාරක් වෙන් කරන්න අන්නේ කාලය ඔයාගේ කෑමට බීමට සහ ඔයාගේ විවේකේ සඳහා වෙන්කරන්න මේවිදි විංකරට පස්සෙව. අපි හිතම ඔයා හවස හයට තමයි, ආයෙත් පාඩම් කරන්න මානසිකත්වයක් කැතිවෙන්න කියලා. ඉතින් මේ ගැන හිතල්ලා ලංකාවෙන්න හැමෝටම හරිියන විදියට, මම ලස්සන කාලචරන කදලති නො මෙන්න මේ විදියට ඔයා හවස හයේදලා. අවස හතඩක්වායිකන් රෑ හත දක්වා ඔයා එදිනදා වැඩ කරන්න පවිච්ච කරන්න ඕන ඒකන්නේෙ ඔයා ඉස්කෝලිද දුන්න වැඩ එමලතන් ඔ ස්කෝලි ගෙන ගත දේව පිටු පෙරල්ලා බලන්න ඒ පැය පාවිච්චි කරන්න ඕන ඉතින් හැම විෂයකටම අදාල අපිදන්න ගෙිදර වැද දෙන්න හැ ඉතින් සැල්ලකේතු වැඩ ගොඩක් ගිදරදි කරන්න දුන්න අවස්ථවලදි ඔයාට මේ හයින්ඳල් හත දක්වා පැඇතුළත මේක කොහෙත්ම කරන්න බැරිවේ ඉතින් ඒක නිසා හයට පටන්ගර මේක හතෙන් අතර කරන්න නැතුව. ඒ අවසංවලතුර කරන්න සිද්වන. ක සමාරර්ලාට හත අට වෙන්න පුළුවන් ඉතින් කොහොමාරි මංම මේ කියල දෙන පිළිවෙලට වැඩිකරොත් ඔයාට තැකියවත්තින සාමාණිපලි භාගේ තම පහසයොමි චේග්‍රහණය කරන්න මුලින්ම කරන්න ඕන එදා දවසි කරපු වැඩටික ලලා බලන්න අඩුම තරම පෑයකවත් කාලයක් පවිච්චි කරන්න. එයට පස්සේ හත්ත ඉන්දල නමේ දක්වා ගනිතය සහ විද්‍යාව විෂය ඉගෙන ගැනීම සඳහා ඔයා පවිච්ච කරන්න ඕන ගනිතේ සහ විද්‍යාව එකක හේතු තමයි ගනිතේ සසා විද්‍යාව කල කගන්නේෙ කට පාඩන් කරන්න තිය විශන් දෙදක් න ඒක අප හිතන්න ඕේ ඉතින් හිතන් ව නම්. ඔයාට ඒ සඳහා සැලකීතු කාලයක් අවශ්‍යයි ඒ වගේම ඒ සඳහා ඔට සදුස වේලාක් අවශයි. ඉතින් ඒක නිසා තමයි ගනිතේසාහ විද්‍යාවකින් විශෂයන් දෙක පාඩම් කරන්න එම තන් ගං හදන්න ගන්න කොට ඒක මුලින්ම ගන්න තීර්ණය කරේයන්න ඒ හේතුව නිසා. ඉතින් නගිමල්ලි මේ රාත්‍රී කාලයේදී වනත් ගනිිතේසා විද්‍යාපාඩම් කරකොට වැයට නිදිමතක් එන්න පුළුව. ඉතින් ඒක නිසා මම මේ නිර්මාණය කරපු කාල සතහනේ රාත්‍රි කාලයේදී ගනිතේ විද්‍යා විගෙන ගන්නකොට ඔයා පාඩම් කරන්න හොඳ නැහැ. ඔයා කරන්න ඕනෑ. ගැනිතේ සහ විද්‍යාවට අදාල විීඩියෝස් නර්බනය එක එහෙමනත්තා පසුගේ විභාග ප්‍රශ්න පත්‍ර කරය එක ඉතින් නගේ මල්ලි ම කලින් කතාවෙදිකිව්වා අර පුද්ගලයයා විීඩියෝස් බල ඊළඟ දවස ට අදාල පසුගගේ විභාග ප්‍රශ්ණ පත්‍ර කරා කියලා ඉතින් එයා විභාගට මුහුණ දෙෙන අවුරුද්දේ මම පස්මී ඇ එකක්වොත් ප්‍රිලිස් කරති බන්න හැ හැබයි ඔයාලට ඒ චන්සික ැන්තියවා ඔයා පස විා ප්‍රශන පත පොත්. අදර්ශ ප්‍රශ්න පත්‍රපොත් ගන්න අවශ්‍ය නෑ ඔක්ොම පස්මි අපපගේ තියෙනවා ඉතින් පස්සමි අප්ික පවිච්චිරන්න පුළුවන් ඊළඟ දවසේ න්න ඒවිදිට වැටක් දවසක වඩියෝස් නරම්බලා සිද්ධන් තවබෝධ කරගන්න පුුවන් ඊළඟ වසේ ඇප්ික පවිච්චි කල ඒහ සම්බන්ධ ගන හදන්න පුුව. පිරුත්තිය නිසා වැට කිීම ප්‍රශ්නයක් වෙන නැහැ. ඉතින් ගනිත්තය සහ විද්‍යාව කියන විශයන් දෙකට අදාළ. පසුගේ භාග ප්‍රශ්ණපත්‍රව, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, සහ වඩියෝස් නරඹන එක තමයි මේ රාත්‍රියේ කාලේ රෑ හත්තේදලා නමේ දක්වා ඔයා කරන්න ඕන. තින් නගේ මල්ලි ෑහත්තේන්දර නමේදක්වා කාලය අතරතු අනිවාරම අපට රාත්‍රී ආහාර ගන්න වෙන්ංකරන්න වෙනවා කිසියම් වෙලාවා ම කියන්නේ රාත්‍රී හාරය ගැනීම සඳහා උපරිම විනාඩි විස්සක් තිහත් අතර කාලයක් දෙැම්බට ප්‍රශ්නයක් නැහැ විනාඩි තියකට වඩාන ෑකරන්න්න එපා නන්ගේ මල්ි මාස්ටි ලෑන්න එකක් විදියටට මාස්ස පහින් සාමානි පඩිභාගේ ගොඩයන්න නම් ඔයටත් අනි වාර්රෙන්ම සිද්ධ වෙනවා. රාත්‍රී ආහාරවල විනාඩි පහලවකට විනාඩි. ස්සක්විනාඩි තිහක් උපරිම වැයකරන්න නට වඩාන වැෑකරන්න හිතන්නවත් එපා ඉතින් මෙයාකාරයට අපි නමේ වෙනකක් දැන් වැඩකරනවා ඉළඟ නමේදරලා රෑ කොල්හා වෙනකක් ඔයට වැඩකරන්න චාන්සක තියෙනවා. රෑයි කොළහ වෙනකක් නමීදල වැඩකරන්න පටගන්නකොට අන්න ඒ පෑ දෙක සඳහාඔයා වෙන්කරන්න ඕන ගනිතේ විද්‍යාව හැර අනිෙකුත් විශන් සියල්ලම ඉති ඔක්කො එක දස වැඩ කරන්න බැහැ විෂන් එකක්හෝ විෂයන් දෙක් එක දවසකට ගන්න ඔයාට පුළුවන් ඒකින් එක පාඩම කෙමනතන් පිටු කීපැ පාඩම් කරන්න ඒති නංග මල්ලි හොඳට මතකතියාගනමම දම කියන්න යනද. ඔයාට නිදිමතක් එන අවස්ථාවකද ගනිතේ විද්‍යාව හදන්න පා පුළුවන් රම් පාඩම් කරන්න තියෙන විශයක් ගත්තොත් ඔයාට නිදිිමතය අවස්ථාවලදඒ එක ගොක් වැදගත්වෙනවාට මින්ද ගියත් ඔගේ යටි හිතටවා පාඩම් කරපුදේවල් ටික්ටික ගලා යන්න ඒකනි සාම න. දල රාත්‍රී කුළහ වෙනකං පැත් දෙකක කාල තුළ ඔයාට පාඩම් කරන්න තිය ඉතිහාසේ බුදු ධර්මය කවිගාත වගේ දේවල් ඉඟට සිංහල කවි වගේ දේවල් පාඩම් කිරම් සඳහා ඒ අන්න ඒවිෂයන් අරගෙන පාඩම් කරන්න ගනිතේ විද්‍යාව වගේ හිතන්න තියෙන දේවල් නිදාගන්න ලංවෙලා කරන්නන්නේපා. එතින් ඒකතමයි නංගිමල්ලි මට මොලින්ම කිය තියන්නේ ඉති මෙන්න විදේ ප රා්‍රිකා වැකරන්නේ කොහමද දෙ කිය ම දැන් ට කිය දුන්න දැන්ක් බැල ද ැගරන්න ඕන කියද කියලා. උදේ නැගරන්න ඕනන්ගිමල්ලි යට ස්කෝල න්න සූදානම් මෙන්න ඕන වෙලාවතිය ඕන් මෙන්න මේ වෙලාවට පැය කහමාරකට කලින්වත්. මතර්ම ැගට ඉති තකො හහිතල බන්න වැර පැ කියද නිදාගන්න හම්බ නි කල ති මෙන මේ කට්ට එමන ත මෙන්න මේ අමාරු දුෂ්කර ජීවිතය ගත කරපු අය විතරයි සාමානිි පිළිබාගේ ජයග්‍රණය කරන්නේ ඉතින් ඒවිදියට ඔයාටත් අනි වාරෙන්ම හැකාවක්තියෙන උදේයට පැකහමාරක් වැඩ කරන්නේ මෙනතන් පඩම් කරන්න පාවිච්චි කරන්න ඉතින් දැම්මින් අපිට උදේයට පැයිකහමාරක කාලයක්තිය නවා මෙන මේ පැයකහමාරක කාලයේදී පල්ලවෙනි පැ ඇතුළත ඔයා ගනිතය අලුතින් දෙයක් ඉගෙන ගන්න පාවිච්චි කරන්නේ කැන්නේ අලු සිද්ධාන්තයක් හමරත්තන්ඒ කලින් දවස Tම ඇත්තම්. මම උගන්නපු වීඩිය එකක් නරම්බලා ගත්ත දැනුම, රහා ඉග ගන්න උත්හ කරන්න එකැන අලුත් පාඩමක් ඉගෙනගන්න බලන්න. ඉතින් ඒක ගොඩක් වැදගත්වෙනවා උදේ පාන්දර තියෙන නිස්කලංක පරිසරත් සමඟ ඔයාට අලුතින් හිතන්න පුළුවන් හැකියවත්තියෙනවා ඔයාගේ මනස නැවුම් ඒක නිසා අලුතින්ම ගනිතපාඩමක් පටන්ගන්න හොඳමවෙලාව තමයි උදෑසන පෑක කාලේ. නැගිටලා වෙනි පැක ඇතුළත් කාලය ඔයාට පුළො ගනිත අලුත් පාඩමක් ඉගෙන ගන්න ඒශිත ගණන් හදැන්නත් ඔයා හැකැවත්තේ න. ට පස ඊළඟ පැයබගේ සාමාන්‍යපල විද්‍යාව විශය අශිත අලුත්ම සිද්ධාන්ත ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන් තින් මෙන්න මේ විදියට සතියේ දවස් පහේ ප්‍රාත කාලයේ දී සහ උදෑස්සන පාඩම් කරන්න ඕන්න කාලසරහ ම දැන් කියල වෙරයි ඉති මෙන්න මේ විදිී සතියේ දවස් පහ දකෙන ස්කෝලයන දවස් පහේදී හවස හයදලා රෑ කොලා වෙනකම් පැ පහක්. ර පැ පහ කරස පැෑහතරහමරයින්න මොකද රෑමට පැභාගයක් වෙන්ක කරණ කෙලම කිව්වා ඉතින් පෑ හතරහමරයි උදේ පැය එක හමරයි මේ විදියට සතිී දවස් පහහි අුම තරමින් පැෑ හයකවත් කාලයක් ඔයා තනියම ගෙදරට වෙලා වැඩ කළ යුතුමයි සාමානිපල ඉබභාගේ ජෑග්‍රාණය කිරීම සඳහා. ඉති නකැ නිසා සති දවස් පහ වැඩ කරන්න ඕන කලසරන්න මම දැන් කියලිවරයි. මේ විදියට සතිී දවස් පහ හැම දවසකම පැෑ හයදානි වැඩ කරන්න පුළුවන්. සති අන්ති ඒකැනි සෙනසුලාද ඉරිද දවස් වලට ඔයාට අඩුමතරම පෑය දහයක් පත් වැඩ කරන්න සිද්ධ වෙනවා. එකන් අපි සති දවස් පහේදි පැෑ හයයි වැඩකරයි සති දවස් පහේදි වැඩකරපු පැය හයම ඒවිදිටම සෙනසුරලා දිරද දවසරත් වැඩ කරන්න ඕන්න ඉතාමතර තව පෑ හතරක් කොයාට ොහෙන් හරි ගන්න සිද්ධනයකැන උදේට එමනත්න් දවල්ට එමනත්තන් හවසට තව පෑ හත්තර කාල කකොට ගන්න සිදේ නවා ඉතින් අපිහිතමුවලට උදේකාලයක් කරි හවසකාලයක්හරි වේංකරගන්න පුලුවන්න්නං. අනි වාර්යම මෙන්න මේ හවසකාලේ සහ උදේකාලේ ගනිතේසාහ විද්‍යාව සඳහා වෙන්කරන්න අමතවක කරන්න එපා. ඉතින් ඔට දවල් කාලේ වෙන් කරන්න පුළුවන්නම් පාඩම් වැඩ කටයුතු සඳහා ඒ සඳහා ඔයක් තෝරගන්නව විෂයන් තමයි පාඩම් කළ යුතු. විෂයන්ටික එකඇන්න ගනිතේ විද්‍යාව හැර අනිකුත් විශයන් සියල්ලම දවල් කාලයේදි පාඩම් කරන්න පුළුවන් හොඳයි මෙන්න මේ විදියට මුළු සතතියට ම අදාළ පලෑන් එක අපි දැන් ගහල වරයි. සතතියේ දවශ පහි පැෑ හයගානි පාඩම් කරනවා තින්තේකැන සෙනන සුරදාද ඉරිද දසට අපි පැෑ දය ගානි දවසකට පාඩම්රනවා.ඉති මෙන්න මේවිදිර පාඩම් කරත් මස පාකින් ඇයට ඒ සාමාර්ථයක් එක විෂය කරනවෙේ විෂන් නමටම ලබාගන්න පුළුව. ඉතින් මේකතමයි නංගිමල්ලි මයටට කියල දෙන්න නිර්මාණකරපු මාස්ත්‍ර පලෑන්් එක මාස පහකින් කොහොමද සාමානිපලි භාගේ ජයග්‍රහණය කරන්න කියලා ඉතින් මේක නගිබල්ලි මෙ මේ වගේ පුංචි විනාඩි කේපයක් කරගන කතා කරන්න පුළුව මතෘකා වක්නවෙේ මේක සබධව මට දවස් ගනක් වුණනට කරන්න පුළුව. ති මේහ සම්බද තවත් විඩස් ගණනාව. මේ විඩ සිරිස්සක යටත ඉදිරියට කරන්න නියමතයි කොමද මස තුනෙන් විභග ගොඩදාාන කොහොමද මාසයක් කියයල කොහොමබද සතතියක් කියයල විභාගේ ගොඩානි ක කියලම විඩියස් අනිවාරය දියට අරන්ගෙනවා ඇතින් වැටපුල දිග දිගට මගේ ු නාලිකා හ සබන්ධවෙල සාමානිපල ගනිත්ත විශෂ ැනම ලාගෙන සාමා්‍ය පෙි භාගට සූදානම් වෙන්න හිතින්ඒ සඳහ කරන්න තියන්නේ කව රෝෂණහනතන් කව මැ බ නාලිකාව පල්ල ඇතින ීඩියෝ පහල සස්ක්‍රයි් කල ටන කට හැති තිෙන බෙල්ලායිගැෙක මේක කලි කල තියාගන්නතකොට. ඩක් වගේ ංඟටම ගේෙන්ෙන වගන්න පුළල තකොට ම භාග ලං ලා න විශේෂී ප්‍රශ්න සහිත ඩෝස්. වගේ ලඟටම ගෙන්වා ගැනීම හැවතිෙන. ඒවගේමතාව පස්ම පස්ම ीडियो के नेැप्් ඔයා ाउनलोड කරලා ඉන්න ක කියෙලා ම හොඳදටම දන්න ති ෙ නිසා ඒ දිගින්දිගටම පවිච්චි කන්න සාමාන පි ාහට අ අනුමමාන ප්‍රශන පස්සම ඩडयो ඇ් එක තියෙන සාමාන්‍යපෙල විභාගයට අදාළ විभाග පශ්න පत्र, දර්ශ පශ ප්‍ර සහ සියලූම සිද්ධන්ත පස්මී එක තිය ඉති එකනි සාම ් දෙකම පවිච්ච කල සාමාන්‍ය පල විභාගේ ජැග්ගාන කිරීම සඳහ මගතක් එකතු වෙන්න කියන පනි විඩිය මතක්රන ම වගේ අදණ ගිලා ල්ලරට. ජයග්‍රහහි අනාගතයක් හදෝතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන් ඔබ සඳහා වීඩියෝ සහිතව සියලෝම සිද්ධාන්ත පසල්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්නපත්‍ර ඒ වගේම ශ්‍රීලක්කාවේ ප්‍රසිද්ධ පාසල් වල විභග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන්‍ය ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබත් දැන්ම පාස්මී ඇප් එක ඩවන්්ලෝඩ් කරගන්න පස්ම එකගna ಹොಂಮ විದ.